ලෝකවාසී ජනතාව පාපයෙන් මුදවා ගැනීම සඳහා ජේසුස් වහන්සේ කුරුසියේ සිය ජීවිතය පූජා කර දින 3කට පසුව උත්හානිය ලැබීම පාස්කු මංගල්‍ය ලෙස සැලකෙනවා. අදට යෙදෙන පාස්කු මංගල්‍යයට සමගාමීව ලොව පුරා කිතුණු දේවස්ථානවල දේව මෙහෙයන් පැවති අතර මෙරටද දේව මෙහෙයන් රට පුරා දේවස්ථාන රැසක පැවතුණා. 2019 වසරේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට ලක් වූ මිගමුව කටුවා පිටිය ශුද්ධ වූ සෙබස්තියන් මුනිදුන්ගේ දේවස්ථානයේද අද උදැසන පාස්කු ඉරිදා දේව මෙහෙය පැවති අතර ඊට පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ද එක්ව සිටියා. දේව මෙහෙයන් පසු ඔවුන් ආශිර්වාද ගැන්වීම සහ දෙවි සමිඳුන්ගේ ප්‍රතිමාව රැගත් පෙරහර විදි සංචාරය කෙරුණා. කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේද උදැසන දේව මෙහෙය පැවැතුණා. එහිදී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහිකර නිහඬතාවක් පැවැත්වූ අතර මියගිය පුද්ගලයන් සිහිපත් කිරීම සඳහා ඉදිකර ඇති ස්මාරකයේ ඉටිපන්දම් දැල්වීමද සිදු කෙරුණා. පාස්කු ප්‍රහාරයට ලක් වූ මඩකලපුව සියොන් දේවස්ථානයේද විශේෂ දේව මෙහෙයක් පැවැතුණා. ඊට මියගිය පුද්ගලයන්ගේ ඥාතීන්ද එක්ව සිටියා. දිවයිනේ තවත් ප්‍රදේශ රැසක පාස්කු ඉරුදින විශේෂ දේව මෙහෙයන් සංවිධානය කර තිබූ අතර ඊට සමගාමීව දේවස්ථානවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක වුණා. මෙතර පොලිස් ප්‍රතිදේශබන්දු තෙන්නකෝන් මහතා අද කටුවා පිටිය දේවස්ථානයට ගොස් පාස්කුරිදා ත්‍රස්ත ප්‍රහාරයට ලක් වූවන් කිහිප දෙනෙකුගේ සුවදුක් විමසීමට ඔවුන්ගේ නිවෙස් වෙත ගියා. මෙයාගේ සිටද ඉන්නේ දරුවෝ ඉන්නේ එනෝනේ කරා. අන් ඉස්කෝල පොලිගෙන් නේ. මෙයා බාහිරම කෙනෙක් නෙවෙයි ඉස්කෝලේ රොඩම්. එහිදී විඳිතේන්ගේ පවුල්වලට වියලි ආහාර කිරිපිටි ඇතුළු ද්‍රව්‍යමය ප්‍රදානයක්ද සිදු කළා.